उपकरण लाइस्तुवे उपकरण लाइस्तुट अभी क्रियात्मक शक्ति सफयान उदाहरण बाल्बेट विदुलीय सफयान विदुलीय सफयान बाल्बेट विदुलीय सप्यु हम प्रयोजन शक्ति हटगान शक्ति आलोक शक्ति मम आना बाल्बे विदुलीय सपेन बाल्बेट बस बाल्बे लभन शक्ति आलोक शक्ति अपे पाड़म शक्ति हतश्रेणी हतश्रेणी अपे पाड़म शक्ति हतने एकके मे ये एकके आरंभ कर मेन तमय अभी मे वगुट अतुर्वेणी हरिद मे वगु भाविता कला बल शक्ति शक्ति वर्ग ने शक्ति परिवर्तन इवे कुछ अदास्तिक कपिगान बल मित्र मान उपकरण इकाई तुनाई हतराई पहाई आया मकर मेटी के संपूर्ण कर एक वेदगत मेक लिया बाल्बेय लिया मम लिया बाल्बेय सपी तो शक्ति विदुली विदुली එමගින් හට ගන්නා ශක්තිය මොකද්ද ආලෝකය ආලෝකය ওই විදිහට අපිට පුළුවන් ඉදිරි උපකරණ වලට ලියන්න මෙම ලියන්න පුළුවන් मैं उपकरण के लिए अपने यहाँ पे मैं मेरे को टिकन करता शक्ति मानी ने जूल किए नहीं कर गए कि शक्ति की लकिया ने अपने तीन कार्य क्रीम है किया अपने विविध कार्य कराने पूर्वा अन्य कार्य क्रीम है किया वो तमाय शक्ति की लकिया ने उदय मम हतट एन वेकट हते अटह मार वेनक मंग आयतन नद्रेनवा हम कनेक में इन्नो ने कार्ड के गत्ते नेती आये कार्ड संपूर्ण कर गाने हरी दे मई मास कार्ड के मंग हित दाव से लबा दें ना इलांग देता माई वो यार देंग मामा द करना ट्यूट्टे का कोटा सा ए ट्यूट हम बेला नेता ए ट्यूट्टे का गाना इन्नो हरी दे मैं ओबे कार्ड के गत्ते कनेक ना ඊළඟ ටියුට් එක ගන්න නම් එන්නේ මට හැබැයි පොඩ්ඩක් උදේ කෝල් එකක් දීලා අහන්න ඕන ඊළඟ ටියුට් එක සූදානන්ද කියලා මම මේ කතා කරන්නේ මුල්ම මේ මාසේ කාඩ් එකයි මුල්ම ටියුට් එකයි අම්ල බෂ්ම ටියුට් එක නොගත්ත ළමයින් ඒ කට්ටිය ආයතනට එන්න ඕනේ හෙට ඊළඟට මේ අනිත් ළමයින්ට ටියුට් එක ගන්නත් පුළුවන් ගිවිම් කරන්නත් පුළුවන් කොහෙන්ද ගාලේ ළමයි නම් සෑන්සිප් එකට යන්න ඕනේ ඊළඟට හබරාදු ළමයි නම් ඉංග්‍රීසි සෙන්ටර් එක දන්නවනේ එතනත් උදේ 7 ඉඳලා 8:00 වෙනකම් විතරයි හැමදාම ඇරලා තියෙන්නේ
ඒ වෙලාවට ගිහිල්ලා කාඩ් එක ගන්න ඕනේ. මොකද හේතුව පහු වෙනකොට ඔයාට මේ ලින්ක් එක වෙන එකක් නැති වේද කියලා සැකේකුත් තියෙනවා මේ කාඩ් එක සම්පූර්ණ නොවුනොත්. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට දැන් අපි දෙවෙනි එක බලමු. විදුලි සීනුව. හරිද? විදුලි සීනුව. විදුලි සීනුවට අපි දෙන්න ඕනේ විදුලිය බව පැහැදිලි නේ මේක නේද? විදුලි සීනුව කරන්ට් එක නැත්තම් වැඩ කරන්නේ නැහැ නේ. විදුලි සීනුව විදුලිය ලැබෙනකොට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් යාර දෙන්න ඕනේ විදුලිය. විදුලි සීනුවට විදුලිය සපයන්නේ. शब्द විදුලි පංකාවේ මොනවාද වෙන්නේ? ඔය අපි අර ඉස්සෙල්ලා කිව්වේ විදුලි පංකාවට විදුලිය දෙන්නේ. විදුලිය සපයන්නේ. එයා කරකැවෙන ගන්නේ. කරකැවෙනවා කියන්නේ මොන ශක්තියද? එතන ලැබෙන්නේ චාලක චාලක ශක්තිය. චලනය වෙනව නම් ඇතිවන ශක්තිය මොන ශක්තියද? චාලක ශක්තියද? හරිද? චලනය වෙනව නම් ලැබෙන්නේ චාලක ශක්තිය. දැන් මමත් මේ ඇවිද ඇවිද මේ ලියනවා. ඒතර මා නිර්මාණය කරන්නේ මොන ශක්තියද මේ ලබා දෙන්නේ? චාලක ශක්තිය. හරිද? අපිත් මේ දෙන්නේ චාලක ශක්තිය. දැන් වයින් ඔරලෝසුව බලමු. වයින් ඔරලෝසුවෙන් මොනවද කරන්නේ? වයින් ඔරලෝසුවෙන් වයින් කරන්න ඕන. වයින් කරන්න ඕනේ. එතකොට ඒක ඇතුලේ තියෙනවා මෙන්න මේ වගේ පොඩි සර්පිලාකාර දුන්නා. ඒතර ඒකෙත් තමයි සම්බන්ධ කරලා අර කරකැවීම අපි කරන්නේ. හරිද? මෙහෙම නොබ් එකකින් හරි යතුරුකින් හරි කරකැවීම කරන්නේ අපි ඒකෙන්. එතකොට මේ දඟරය මෙන්න මෙහෙම එක ගොඩේ एक कोड़े क्या कह रहे हैं? गुली बेने हम बोले, नहीं हमार? गुली बेनो, नहीं हमार गुली बेनो। एक रे क्या नहीं? विभाव शक्ति है, हरिद। कारक है वीला गुली बेन। ये तो रे क्या नहीं मने शक्ति है इधर? විභව ශක්තිය මෙහෙම කරකැවිලා කරකැවිලා ඇකිලෙන. එතකොට කියන්නේ මොන ශක්තියද? විභව ශක්තිය. දබඩා වෙන. ඊට පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික ආයෙත් මේ වගේ ඇකිලිච්ච දුන්න ස්පින් එක මේ වගේ දිග ඇරෙනවා. දිග ඇරෙනවා. දිග ඇරෙනවා. දිග ඇරෙනවා. එහෙනම් ඇකිලිච්ච එක නේ එහෙනම් දිග ඇරෙනවා. දිග ඇරෙනකොට මොකද වෙන්නේ? අනේ චාලක ශක්තිය විභව ශක්තිය චාලක ශක්තිය වෙලා පටු කරකැවෙන පටන් ගන්නවා. ඔරලෝසු පටු කරකැවෙන පටන් ගන්නවා. විභව ශක්තිය චාලක ශක්තිය වෙලා පටු කරකැවෙන පටන් ගන්නවා. හරිද? වයින් ඔරලෝසුවේ තියෙන්නේ දෙන්නේ විභව ශක්තිය. ඒක ඊට පස්සේ දිගහැරෙන චාලක ශක්තිය. ඊට පස්සේ අපි බලමු ඩයිනමෝ. බයිසිකලේ ඩයිනමෝක් තියෙනවනේ. බයිසිකල් ඩයිනමෝ කොහොම කරකැවෙන්නේ? ඒක මෙහෙම ගිල රෝදෙට හේතු වෙනවා. රෝදෙට හේතු වුණාම හරිද? රෝදේ කරකැවෙනකොට අර උඩ නොබ් එකක් තියෙනවා. රළු හිස කියන කෑල්ලක් උඩ කෑල්ල කරකැවෙනවා. ඩයිනමෝ කරකැවෙන විදුලිය නිපදිනවනේ. බයිසිකල යනවා ලයිට් එක දාගෙන යනවා. දැන් ජල විදුලි බලාගාරයක ඩයිනමෝ කරකැවෙන්නේ කොහොමද? වේගවත් ජල පහරවල් එනවා.
ඒ වේගවත් ජල පහරවල් මගින් ඩයිනමෝ කරකවනවා. වේගවත් ජල පහරවල් මගින් ඩයිනමෝ කරකවනවා. ඩයිනමෝ කරකවනකොට අපිට මේ විදුලිය ලැබෙනවා. අපිට මේ වැඩ කරන්න ඔයා අමතන්න නේද? විදුලිය නිපද වෙනවා. ඩයිනමෝ වලට අපි දෙන්නේ චාලක ශක්තියක්. ඩයිනමෝ වලට දෙන්නේ මොන ශක්තියක්ද? චාලක ශක්තියක්. ඩයිනමෝ වලට අපි දෙනවා චාලක ශක්තිය. ඩයිනමෝ වලට දෙන්නේ අපි චාලක ශක්තිය. පමණක් යාර සුළඟින් කරකවන සුළඟ චාලක ශක්තියෙන් කරකවන ඒවා තියෙන. ඊට පස්සේ ජලයේ චාලක ශක්තියෙන් කරකවන ඩයිනමෝ තියෙන. බයිසිකලයේ කරකැවෙනකොට ඒ චාලක ශක්තියෙන් කරකැවෙන ඩයිනමෝ තියෙන. මොන ඩයිනමෝවෙන් හරි කමන්නේ, විපද විනයයි අවසානේ මොනවාද? විදුලිය නේද? විදුලිය නේද නිපදෙන් ඩයිනමෝ? බයිසිකලයේ කරන්ට් එක නිපදව ගන්න. ජල විදුලි බලාගාර ඩයිනමෝ කරකැවෙනකොට විදුලිය නිපදව ගන්න. හරිද? බලන්න ඒ වගේ ඩයිනමෝව කරකැවෙන්නේ කොතනද? චාලක ශක්තිය ඕන වෙනවා. විදුලි ශක්තිය නිපද වෙනවා. හරිද? ගුවන් විදුලි යන්ත්‍රයක් බලන්න. පුංචි රේඩියෝ එකක්. දැන් පුංචි රේඩියෝ එක වැඩ කරන්න අපි විදුලිය දෙන්න ඕන. විද්‍යුත් කෝෂ ටිකක් දාලා හරි, එහෙම නැත්නම් මේ කරන්ට් එක පවර් පැක් එකක් කරා සම්බන්ධ කළා හරි, අපි ඒකට කරන්ට් එක දෙනවා. එතකොට එහෙනම් විදුලිය දෙන්න ඕන. ගුවන් විදුලි යන්ත්‍රය විදුලිය සපයන්න වෙනවා. විදුලිය දෙනවා. විදුලිය දුන්නා අපි ගුවන් විදුලි අහගෙන ඉන්නවා. එතන නිපද වෙන්නේ ස්පීකර්ස් වලින් ශබ්දය. ශබ්දය නිපද වෙනවා. ශබ්දය නිපද වෙනවා. ගුවන් විදුලි යන්ත්‍රයෙන් යාට විදුලිය දුන්නාම ශබ්දය නිපදව ගන්න පුළුවන්. ගිල්ලුම් තාපකය. ගිල්ලුම් තාපකයට කියන ඉංග්‍රීසි වචන තමයි වැඩිපුර ගහලා තියෙන්නේ. මොකද ඉංග්‍රීසි වචනේ? හීටර් එක නේද? හීටර් එක කියන්නේ මේ ගිල්ලුම් තාපකයටනේ. ජලය තුළ ගිල්ල රත් කරන එකනේ. ඒතර යාට දෙන්නේ අපි කරන්ට් එක දෙනවානේ. ස්විච් එක දානවානේ වතුර ගිල්ලල. එතකොට ගිල්ලුම් තාපකයෙන් විදුලිය සපයන්නේ. විදුලිය දෙන්නේ. විදුලිය දුන්නහම එයාගෙන් අපිට මොනවා නිපද වෙන්නේ? වතුර කරත් වෙනවනේ. තාපේනේ. නැත්නම් ඕනම තාප ශක්තිය කියලා කියන්න පුළුවන්. තාපේ නැත්නම් තාප ශක්තිය. මේ ශබ්දයට අපි ඉස්සර වෙන මෙතන වචනවල ධ්වනිය කියලා නේ. සාන්නේ ශබ්දය කියන එක අපි ධ්වනි ශක්තිය කියලා ලියමු. ධ්වනි ශක්තිය කියලා ලියමු. මෙතන ආලෝක ශක්තිය කියන්න පුළුවන්. මෙතන ධ්වනි ශක්තිය කියන්න පුළුවන්. මට මේ ශක්තිය දානුන ඔයත් මෙහෙම ලියලා තියෙනවා කමන්නේ. ඔයා විනාශ කරන්න ඕනේ. මේ විදුලි ශක්තිය කියන එකට මොකද්ද? විද්‍යුත් ශක්තිය කියන්න පුළුවන් නේද? ඔයා විනාශ කරනකොට ඔක තියෙනවා නේද? විද්‍යුත් ශක්තිය. මට මේ ශක්තිය කියලා ගන්න ඕන නම් දැන් බලන්නකො මේකේ තියෙන ශක්ති වර්ග ටික. මේ වගුවේ තියෙන ශක්ති වර්ග ටික බලන්න. හරිද? ආලෝක ශක්තිය එකයි. ධ්වනි ශක්තිය දෙකයි. චාලක ශක්තිය තුනයි. මේවා අපෝ කියවලානේ. ආ විද්‍යුත් ශක්තිය කියන්නේ හතරයි. තාප ශක්තිය පහයි. හබල් මේ පැත්තේ තියෙනවද? ඔව්. මෙතන කියුනේ ආ විභව ශක්තිය තියෙන හයයි. නේද? බලන්න ශක්ති වර්ග හයක් කියලා තියෙනවා අපේ වගුව තුල. ඒ වගේම ශක්තිය කියන්නේ මොකක්ද?
ශක්තිය මනින්නේ කොහොමද? මිනිසා භාවිතා කරන ශක්ති වර්ග මොනවාද? දැන් උත්තර දෙන්න අපිට. හොඳයි දැන් මම ආපු මේ ප්‍රශ්න ගන්න ඔය කියන්නේ. ශක්තිය කියන්නේ මොකද්ද? කො ශක්තිය කියන්නේ මොකද්ද මට කියන්නේ? ශක්තිය කියන්නේ ඔව් අපි ඒ කියන්නේ මෙහෙම කාර්ය කිරීමේ හැකියාව. ශක්තිය කියන්නේ මොකද්ද? කාර්ය කිරීමේ හැකියාව. ශක්තිය කියන්නේ මොකද්ද? කාර්ය කිරීමේ හැකියාව. ශක්තිය මනින්නේ මොනයින්? ඔව් ජූලනේ. ශක්තිය මනින්නේ ජූල. කැපිටල් ජේ කියලා එකකයක් තියෙනවා. අර ඔබ දන්න ශක්ති වර්ග මොනවද? ඔබ දන්න ශක්ති වර්ග ආලෝක ශක්තිය, තාප ශක්තිය, ධ්වනි ශක්තිය, විද්‍යුත් ශක්තිය, චාලක ශක්තිය, විභව ශක්තිය, නේ? ඔය වගේ ශක්ති ගොඩක් තියෙනවා. හරිද? ඔයා අච්චුපතේ යන්න පිටුවන්කේ 93 පෙළ පොත ගන්න. පෙළ පොතේ 93 පිටුව පෙරලන්න. පෙළ පොතේ 93 පිටුව පෙරලන්න. 93 පිටුවේ පහළම තියෙනවා ඔන්න ඔය ශක්ති ටික. බලමු. චාලක ශක්තිය. කියවන්න බලන්න. ඊළඟට මොකද්ද? විභව ශක්තිය. විද්‍යුත් ශක්තිය. ධ්වනි ශක්තිය. තාපජ ශක්තිය. අපි තාප ශක්තිය කිව්වා. රසායනික ශක්තිය. ආලෝක ශක්තිය. හරිද? රසායනික ශක්තිය, ආලෝක ශක්තිය. හරිද? දැන් උදාහරණයක් විදිහට රසායන ශක්තිය දෙන්න තමයි අපි සොයාගෙන යන්නේ. අපේ මෙඩි කියුන්නේ නැහැනේ රසායන ශක්තිය. රසායනික ශක්තිය තියෙනවා මෙන්න මෙහෙම. අපි රතිඤ්ඤයක් පත්තු කරනවා. රතිඤ්ඤය වේගෙන් පත්තු වේගෙන ගිහලා ඇතුළට යනවා නේද? ඇතුළේ මොනවද තියෙන්නේ? රතිඤ්ඤයක් ඇතුළේ මොනවද තියෙන්නේ? රතිඤ්ඤයක් ඇතුළේ වෙඩි බෙහෙත් තියෙනවා. වෙඩි බෙහෙත් ගිනි ගන්න. ඒතර ඇතුළේ තියෙන විශාල රසායනික ශක්තියක්. ඒ රසායනික ද්‍රව්‍ය සතුව තියෙච්ච වෙඩි බෙහෙත් කියන රසායනික ද්‍රව්‍ය සතුව තිබෙන ශක්තියක්. ඒකට කියන රසායනික ශක්තිය. ඒ රසායනික ශක්තිය නිසා මේක පුපුරලයක්. අකින්නේ පුපුරලයක්. එතකොට එහෙමනම් අන්න රසායනික ශක්තිය ශබ්දය ඇහෙනව ධ්වනි ශක්තිය, කෑලි කැඩලා විසිනව චාලක ශක්තිය, මේ වගේ රසායනික ශක්තිය භාවිතා වෙන තැන. රචින්නා පිපිරි. රචින්නා පුපුරල යනවා. හරිද? දැන් දර කෑල්ලක් ගිනි ගන්නවා. දර කෑල්ලක තියෙන රසායනික ශක්තිය. ඒක තමයි තාප ශක්තිය බවට පත් වෙන්නේ. වාහනයට තෙල් ඉන්ධන දානවා. තෙල් ඉන්ධනය පෙට්‍රල් ඩීසල් දානවා. ඒවයි තියෙන රසායනික ශක්තිය. පාර ඒක දහණය වෙනකොට තාපේ නිපද වෙනවා. ඒ තාපේ චාලක ශක්තිය වල වාහනේ යනවා. තේරුණාද? මොන ඔය වගේ ඔබ තේරුම් ගන්න යම් ද්‍රව්‍ය සතුව ගබඩා වෙලා තිනෝ රසායනික ශක්තිය. ඔන්න එහෙනම් මේ වගුව සම්පූර්ණයිනේ. අපි ඊළඟ කොටසට යමු. මාතෘකාවක් ලියන්න චාලක ශක්තිය කියලා. මාතෘකාව චාලක ශක්තිය. හරිද? මාතෘකා මනුෂ්‍යක්තියේ
චාලක ශක්තිය. අර ඔරලෝසු වල තියෙන්නේ සර්පිල දුන්නා මං ඒ වගේ එකක් මේ මහන්සිර උතනවා මම මේ විභව ශක්තිය දීලා තියන්නේ ඇයිද හරිද විභව ශක්තිය දීලා තියෙන මහන්සිර උතලා උතලා විභව ශක්තිය දීලා තියෙන එතකොට මේ කුඩ තියලා सरपिलाकार හරිද ඊපස්සේ අපි කරන්නේ ඒක කරකවල කරකවල මෙහෙම ඔතල 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 චුටි කළා දාන්න හරිද ඊපස්සේ ඊපස්සේ මොකද කරන්නේ මේක දිගෑරෙනවා ටික මෙහෙම දිගෑරෙනවා හරිද දිගෑරෙනකොට අර විභව ශක්තිය චාලක ශක්තිය වඩපත් වෙනවා දිගෑර මෙම හැකිලුනාම තියෙන විභව ශක්තිය දිගෑරෙනකොට චාලක ශක්තිය. ඒතර ඔරලෝසුවේ කටු වැඩ කරන්නේ ඒක නිසා. ඔරලෝසුවේ කටු වැඩ කරන්නේ ඒක නිසා. හරිද? මේ වගේ අපිට මේ මෙහෙම පෙන්වන්න පුළුවන්. ඒ ඔරලෝසුවේ ඇතුළේ තියෙනවා ලෝහමය පටියක් කොහොම. මෙහෙම කරකවන්න කරකවන්න ඇඹරිලා ඇඹරිලා ඇකිලිලා මෙහෙම කුංචි වෙනවා. කුංචි වෙනවා. بس ඒක ඇතෑරියාම ගල දිගෑර ලොකු වෙනවා. चालक शक्ति चालक शक्ति हर लेकिन මෙහෙම අපිට බොහොම අහිංසක ලීලාවි බොහොම ඉන්න. කවුරු හරි වේගයෙන් දුවගෙන ඇවිල්ලා ඔයගෙන් ගියවද? පාර ඔයා මොකද මේ? අවීසි වෙලා යන. ඇයි වීසි ලගේ? කෙනෙක් ඇඟේ වැදිච නිසා. ඇඟේ වැදිච්චාම කොහොමද විසි වෙන්නේ? එයාගෙන් ඔයාට ලැබුණ මොන ශක්තියද? චාලක ශක්තිය. පාර එයා නැවතුන ඔයා චාලනය වෙන්න ගත්තානේ. අන්න ඒ වගේ. පමණක් වෙලාවට පාර වේගින් ගියපු වාහන ඊගමන් ලයිට් කණු වල එහෙම නැත්නම් තාප්ප වල වදිනවනේ වේගින් එන්නේ ඒ පාර වාහනේ නවදිනවා තාප්ප යනවාද තාප්ප කැඩිලා වීසි වෙනවනේ ඒ මොන ශක්තියද වාහනේ තිබිච්ච චාලක ශක්තිය තාප්පෙට ලැබුණා නේ තාප්ප විසුණා අනේ ඒ වගේ චාලක ශක්තිය චලනය වෙන වස්තුවක් සතුව තියෙන ශක්තිය චාලක ශක්තිය ඒ චලනය වෙන වාහනයකට අපිට නැද්ද අපිටත් ඒ චාලක ශක්තිය ලැබෙනවා හරිද චාලක ශක්තිය අපිට ලැබෙනවා එතකොට එක්ක මොකක් හරි වේගින් කරකවන එක ඉල්ලුවත් අපිත් මෙහෙම කරකවිලා යනවා අපිටත් ඒ චාලක ශක්තිය ලැබෙනවා හරි චාලක ශක්තිය කියලා කියන්නේ යම් වස්තුවක් සතුව ඇති චලනය වෙන වස්තුවක් සතුව තියෙන
ශක්තිය. දැන් අපි දුම් වේගෙන් කාර් එකක් යනවා. මේ හිමින් යන කරත්තෙට වඩා වේගෙන් යන කාර් එකක තියෙන චාලක ශක්තිය වැඩිනේ. ඒක ශක්තිය කියලා කියන්නේ චලනය වෙන වස්තුවක් සතුව තියෙන ශක්තිය. චාලක ශක්තිය. හරිද? අපි වාක්‍යයක් ලියමු. ලියන්න. චලනය වෙන වස්තුවක් සතුව ඇති ශක්තිය. චලනය වෙන වස්තුවක් සතුව ඇති ශක්තිය චාලක ශක්තිය නම් චලනය වෙන වස්තුවක් සතුව ඇති ශක්තිය චාලක ශක්තිය නම් චාලක ශක්තිය නම් උදාහරණ අපි ওই චලනය වෙන කරකැවෙන වේගින් ගමන් කරන දේවල් වල චාලක ශක්තිය තියෙන අවස්ථා ලියමු. මම පටන් ගන්නවා පළවෙනි එක. ගසකින් වැටෙන ගෙඩියක චාලක ශක්තිය තියෙනවද? තියෙනවනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි ඔළුවට වැටෙන මොකද වෙන්නේ? ඔළුව තල්ලු කරන් ඇඟ ඇතුළට ගිනිනවද? අක්කල. ඒතර ඒක නිසා මතක තියාගන්න. චලනය වෙන වස්තුවක් සතුව තියෙන ශක්තිය චාලක ශක්තිය. හරිද අපි ලියමු? ගසකින් වැටෙන ගෙඩියක තියෙනවා චාලක ශක්තිය. දෙක. තව මොනවද? අපි ලිස්ට් එකක් ලියාගෙන චාලක ශක්තිය තියෙන තැන. හරිද? තව ඒ වගේ චලනය වෙන අවස්ථා ලියන්නේ. චලනය වෙන්නේ මොකද? අරම වෙන මොහොතද? මෙහෙම වෙන මොහොතද? චලනය වෙන අවස්ථා ලියන්නේ. මම තව ඔයාලට වෙනස් තැනක් කියන්නේ. චාලක ශක්තිය. හරිද? පෙරලෙන රළ චාලක ශක්තිය තියෙනවා. මොම ලියන්න? ගොඩක් ලියන්න. හරි අපි ඊළඟට ලියමු. සුළඟ සුළඟ වනා සොලි සුළඟ ගස්වල උඩ කෑලි අරගෙන යන ගෙවල් වල වහලවල් අරගෙන යන මාර චාලක ශක්තියන්නේ. හරිද? ඊළඟ ගමන් කරන වාහනේ චාලක ශක්තියද?
කඩා හැලෙන DL චාලක ශක්තිය කොච්චරයිද නේ ඉහළින් ඉඳලා කඩාගෙන වැටෙන DL ලා කඩා හැලෙන DL චාලක ශක්තිය ඊළඟට ගමන් කරන යාත්‍රා චාලක ශක්තියනේ ලෑනේ භ්‍රමණය වෙන විදුලි පංකා ක්‍රියාත්මක වන විදුලි පංකා මේ හැම කෙනෙක් සතුව මොන ශක්තිය තියෙන චලනය වෙනවන චාලක ශක්තියම තමයි චලනය වෙනවන චාලක ශක්තියම තමයි යා අපිටම මනුස්සයෙක් සිරුරක් හිල් කරගෙන යනවා වෙඩි උණ්ඩයක් තාංගාල වෙඩි උණ්ඩයක් මොන ශක්තියෙන්ද චාලක ශක්තියනේ චාලක ශක්තිය ආයෙන වේගය වැඩි නිසානේ සිදුරු කරන් යන්නේ අනේ ඒ වගේ චාලක ශක්තිය දැන් මේ වගේ චාලක ශක්තිය මිනිස් ප්‍රයෝජන ගන්නවනේ සුළඟේ චාලක ශක්තියෙන් තලබමරයක් කරකවලා විදුලිය නිපදවනවනේ සුළං බලයෙන් විදුලිය පෙරලෙන රළ රළ බලයෙන් විදුලිය ඊළඟ කඩා හැලෙන ජලපාල විදුලිය නිපදවන ජල විදුලිය නේ ඒ වගේ අපිට පුළුවන් මේවයි තියෙන මේ චාලක ශක්තියෙන් විදුලිය උත්පාදනය කරන්න පුළුවන් චාලක ශක්තිය පරිවර්තනය කරන විදුලි ශක්තිය ඩයිනමෝවට චාලක ශක්තිය ලැබෙනවා ඩයිනමෝව කරකැවිලා විදුලිය නිපදවෙනවා හරිද ඉතින් ඒ වගේ ඔබ තේරුම් ගන්න ඕන චාලක ශක්තිය කියලා කියන්නේ අපිට ඉතා වැදගත් ශක්ති වර්ගයක් බව ශක්ති ප්‍රභේදයක් බව වර්ගයට කියන්නේ ප්‍රභේදය කියලා. හරි ඉස්සෙල්ල මම 6ක් 7ක් කිව්වේ ශක්ති ප්‍රභේද. රසායනික ශක්තිය, තාප ශක්තිය, ධ්වනි ශක්තිය, විද්‍යුත් ශක්තිය, ආලෝක ශක්තිය, නේ? තාප ශක්තිය, චාලක ශක්තිය, විභව ශක්තිය, ওই වගේ ශක්ති කොච්චර කියන්න පුළුවන්ද? මිනිස්සු ප්‍රයෝජනට ගන්නා ශක්තිය. මිනිස්සු ප්‍රයෝජනට ගන්නා ශක්තිය. හරිද ඒකත් ඉවර නම් අපි අලුත් මාතෘකාවකට යන්න ලියන්න මාතෘකාව විභව ශක්තිය මාතෘකාව විභව ශක්තිය මාතෘකාව විභව ශක්තිය අච්චු පොතේ නැත්නම් පෙළ පොතේ පෙරල ගන්න 96 පිටුව මාතෘකා විභව ශක්තිය සඳහා විභව ශක්තිය වෙනුවෙන් ඔයා ලියා ගන්න පෙරල ගන්න පෙළ පොතේ පිටුව අංක 96 හරි 96 තියෙනවා අර කියාපු මේ සර්පිල දුන්නක් තියෙනවා ඒක එතීමට පෙර ඊපස්සේ එතීමට පස්සේ බලන්න එක ළඟ එතිලා කොච්චර පුංචිද දැන් එහෙම කරකවල එතර ඔතල ඔතල පුංචි කරයින් පස්සේ මේ මෙහෙම දිවිච් එක මේ වගේ තියෙච් එක සල්පිර දුන්න ඔහොම ඔතල ඔතල කිට්ටු කරයින් පස්සේ මෙයා තුල ගබඩා වෙන විභව ශක්තිය මෙයා තුල ගබඩා වෙන විභව ශක්තිය
හරිද? සර්පිල දුන්නක ගබඩාවෙන විභව ශක්තිය. මේක දිගෑරෙනකොට එයාගෙන් ලැබෙන්නේ චාලක ශක්තිය. කොහොම දිගෑරෙනකොට එයා ළඟ තියෙන්නේ චාලක ශක්තිය. හරිද? චාලක ශක්තිය. එතකොට විභව ශක්තිය චාලක ශක්තිය කරන්න පුළුවන්. විභව ශක්තිය කියලා කියන්නේ දැන් මෙන්න මෙයාගේ හැඩය මෙන්න මෙහෙම නේදී මහ විශාලයි. මම මේක මෙහෙම ඔතල ඔතල කිට්ටු කරොත් එතන මෙයා තුල ගබඩා වෙන මොන ශක්තියද? මෙහෙම ඇකිල් අකුලලා අකුලලා මෙයා තුල ගබඩා වෙන්නේ හැඩය වෙනස් වෙනකොට විභව ශක්තිය වෙනවනේ. සර්පිර දුන්න අකුලලා අකුලලා මෙහෙම අඹරලා අඹරලා විභව ශක්තිය වෙනවා. දැන් උදාහරණයක් විදියට අවල මම මේ අඳින රූපේ කොහොම තියෙනවද? මේ සර්පිට දුන්නක් මෙහෙම උසක් තියෙන දමෙක් මෙතන ඉඳලා ඕපුරේ පයින් හරිද? මේ කුඩේ පයින් කොට ඊළඟ පියවර බලන්න මොකද වෙන්නේ? හරිද? ඊළඟ පියවර බලන්න. මේක කෙටි වෙනව නේද? හරි මේ දුන්නත් එක මෙහෙම ඇකිලෙනවා නේද මෙයා පානකොට. بس ඊළඟ මොහොතේදී බලන්න. ආ ඊළඟ මොහොතේ මේක දිගෑරෙනවා නේද? ළමේනේ කොහෙද? කොහමනේ ළමේ ඉන්නේ? මෙයා උසක ඉඳලා මේ සර්පිර දුන්න මාත්‍රෙ පැන්න මේක ඇකිල්ල 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 මෙහෙම වෙනවා. එතන මොන ශක්තියද? විභව ශක්තිය. හැඩේ වෙනස් වෙනවා. මෙහෙම දෙච්ච ස්ප්‍රින් එක මෙහෙම ඇකිල්ල මේ දුන්න සර්පිර දුන්න මෙහෙම ඇකිල්ල විභව ශක්තිය හැඩේ වෙනස් වෙනවා. ආයේ මෙයා මුල් හැඩයට එනකොට මෙහෙම දිගෑරනවා දිගෑරනවා. අන් ළමේ ඉන්නා බලන්න. චාලක ශක්තිය වෙනවනේ. මුලින්ම මෙයා ගේන්නේ චාලක ශක්තිය. මේ කුඩේ ගේන්නේ චාලක ශක්තිය. මේකේ හැඩය වෙනස් වෙනවා. ඒතර විභව ශක්තිය විදිහේ ශක්තිය ගබඩා වෙනවා. ඊළඟ මොහොතේ ආයෙ දිගෑරෙනවා. දිගෑරෙනකොට විභව ශක්තිය ආයෙ චාලක ශක්තිය වෙනවා. මේ උත්තර ඉසිලි එතකොට මෙන්න මේ බලන්න ශක්ති පරිවර්තන ගේනවා චාලක ශක්තිය ස්ප්‍රින් එක ඇකිලෙනවා. එතකොට ගබඩා වෙන විභව ශක්තිය. මේ හැඩයේ වෙනස් වීම නිසා යම් වස්තුවක ගබඩා වෙන ශක්තිය. අන්න ඔබ තේරුම් ගන්නවා. යම් වස්තුවක හැඩයේ වෙනස් වීම නිසා එහි ගබඩා වෙන ශක්තිය විභව ශක්තියයි. යම් වස්තුවක මොකද හැඩය වෙනස් වෙනකොට මෙන්න බලන්නකෝ මෙහෙම ස්ප්‍රින් එක තද වෙනවා. හැඩේ වෙනස් වෙනකොට ඒක තුළ ගබඩා වෙන විභව ශක්තිය ආයි දිගෑරෙනකොට මොන ශක්තියද? චාලක ශක්තිය වෙනවා. හරිද? ඊළඟ තවත් එකක් තියෙන. තවත් එකක් මම ඔයගොල්ලෝ අඳින්නම්. මෙන්න මේ වගේ. කොහොම වැද්දා ළඟ ඇති දුන්න හරිද? වැද්දා ළඟ ඇති
දුන්න. කොහොමයි තියෙන්නේ? එයා ඊතලේ තියලා මෙහෙම ඊතලේ තියලා ඊතලේ කියලා යොම් කැලක් තියෙනනේ. දැන් කොහොම මේක තියෙන්නේ? කොහමනේ තියෙන්නේ? ඉතාර දුණු පටියේ කොද? කොහමනේ තියෙන්නේ? මේක ඇතුලෙන් ඇවිල්ලා තියෙන්නේ කොහමනේ? දැන් වැට දුන්නට ඉතරේ කියලා අදිනවා මෙහෙමනේ. හැඩේ වෙනස් වෙනකොට ගබඩා වෙන ශක්තිය, හැඩේ වෙනස් වෙනකොට ඇති වෙන ගබඩා වෙන ශක්තිය, මෙතන තියෙන විභව ශක්තිය තමයි. ඒ විභව ශක්තිය තමයි ඊළඟ මොහොතේ මොන ශක්තියක් වෙලා යන්නේ? චාලක ශක්තියක් වෙලා යන්නේ. ඊළඟට ওই වගේම ළමයි ළඟ තියෙන එකක් තියෙනවානේ. වැද්දා ළඟ තියෙන එක උනාට ළමයි ළඟ තියෙන එක නෙමෙයි. ළමයි ළඟ තියෙනවා නේද? මෙන්න මේ වගේ කැටපෝලයක් හදා ගන්න පුළුවන් රබර් පටියක් ගන්න. මෙතෙන්ට ගල් කැටයක් තියෙනවනේ. හරිද? ඊට ඉස්සෙල් තිබුණේ ඔක කොහොම නෙවෙයි. ඊට ඉස්සෙල් තිබුණේ පොවනෝම තිබුණා. දැන් මෙයා ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? ගල් කැටයක් දානවා. ඔහොම අදිනවනේ. අදිනවන හැඩේ වෙනස් වෙනවනේ. අන්න හැඩේ වෙනස් වුණාම ඒ තුල ගබඩා වෙන ශක්තිය. හැකිලුණු දුන්නක ඇදුණු රබර් පටියක ඇදුණු දුන්නක නේද මේ තියෙන්නේ? මේ දුණු පටිය හැඩේ වෙනස් වුණාම ඒ තුල ගබඩා වෙන ශක්තිය තමයි විභව ශක්තිය. විභවයකට කියන ඇතුළත ගබඩා විභවය කියන එක. විභව ශක්තිය මේ ඇදුණු රබර් පටිය හැකිලුණු සල්පිර දුන්නක ගබඩාදනේ. ඇදුණු දුන්නක ඊයත් ඉතලේ දාලා දින දුන්නක හැඩේ වෙනස් වෙනකොට ඒ තුල ගබඩාදෙන ශක්තිය තමයි විභව ශක්තිය. ඒ විභව ශක්තිය තාපොඩකින් චාලක ශක්තිය, තාපොඩකින් චාලක ශක්තිය, තාපොඩකින් චාලක ශක්තිය යන විභව ශක්තිය. හරිද? ඔයා මේකනේ පුළුවන්ද? මේකන්නේ ඔයා මේකන්නේ ඔයා මේකන්නේ කිමින් සරේ මං කාලය දෙන්න. මේක තේරුම් ගන්න ඕන. ඒකයි මම මේක අඳින්නේ. නිකාම් වැඩක් නැහැ නේ. මෙන් ඇදුණු රබර් පටිය ඇදුණු රබර් පටිය මේ හැකිලුණු සර්පිල දුන්න හැකිලුණු සර්පිල දුන්න ඇදුණු හම්පටි මේ හැම එකේම හැඩේ වෙනස් වෙලා තියෙනවා. මේ හැම එකේම හැඩේ වෙනස් වෙලා තියෙනවා. මේ හැම එකේම හැඩේ වෙනස් වෙනවා. ඉක්මන් කරන්න.
ඔබ හබරාදු ඉංග්‍රීසි සෙන්ටරයකට හරි හිට උදේ ඇල්ෆා ආයතනයට හරි එහෙම නැත්නම් සෑන්සිප් ගාල සෑන්සිප් පන්තිට හරි ළඟා වෙන්න බැරි ඉතා දුරක ඉන්න කෙනෙක් නම් ඒ කියන්නේ බෝඩ් වලින්ද දැන් ගමන ගිහිල්ලා ළමෙක් අපිරම දෙනිය ආය ඇල්පිටිය මේ වගේ ඈත ප්‍රදේශවල ඉඳලා සම්බන්ධ වෙන ළමයි ඉන්නවනේ ඒ කට්ටිය ගමේ ගිහිල්ලා එහෙමනොත් එයා අපිට සම්බන්ධ වෙන්නේ මෙන්න මේ මහජන බැංකු ශාඛාවේ අංකෙට ගෙවීම් කළා ඒ දැන ස්ලිප් එකක් තියෙනවනේ බෑන් ස්ලිප් එක කියලා කියන්නේ ඒකේ ඔයාගේ නමයි ඔයා සහභාග පන්තිවල සහභාගී වෙන ආයතනය සංසිප්ත ඇල්ෆා දේ මොකක් හරි ආයතනයේ නමයි ඔයාගේ නමයි පන්තියයි ඔක්කොම ලියලා ඒකේ ඒ බෑන් ස්ලිප් එකේ ෆොටෝ එකක් පටවන්න ෆොටෝ එක කියලා මට කෝල් එකක් දෙනවා සර් බෑන් ස්ලිප් එක එවුවා එතකොට මම වාට් ටියුට් එක එවනවා WhatsApp දෙන්නේ හරිද ඒ ගැන මෙත් සැලකිලිමත් වෙන්න ඊළඟට පුතේ මේ වෙනකොට ගොඩක් ළමයි දන්නේ අපි මෙහෙම ඔන්ලයින් පන්ති ගන්න බව මේ සහභාගී වෙච්ච ළමයි ප්‍රමාණයම අපිට පේනවා ගොඩක් ළමයි දැන් තාම දන්නේ නැහැ කියලා ඉතින් ඒ ළමයින්ට පොඩ්ඩක් කියන්න ඕන පුතේ ඒක ඔයාගේ යුතුකම මේ වගේ වෙලාවක මිනිස්සු ගෙවල් වල කොටු වුණාම පණිවිඩ හරියට යන්නේ නැති වෙනකොට ඔයාගේ යාළුව දැනුවත් කරන එක ඔයාගේ යුතුකම ඒක නිසා ඒ යාළුවන්ට කියන්න මේ යාළුවන්ට කියන්න මේ අපි මෙන්න මෙහෙම ඔන්ලයින් කරනවා මෙන්න මේ නම්බර එකට ඔයා WhatsApp නම්බර එක ඉදිරියේ මේකනේ පාවිච්චි කරේ මේකට කෝල් එකක් දීලා මට කතා කරන්න එහෙම නැත්නම් මේ නම්බර එකට එයාගේ නමයි ශ්‍රේණියයි WhatsApp මැසේජ් එකක් එවන්න කියන WhatsApp කරන්න කියන එකේ නමයි ශ්‍රේණිය මම ගෲප් එකට දාගන්න හරිද ඔයා ඒ උදව්ව කරන්න අපේ පන්ති එන නොයන ඕනම ළමයකට ඒ පණිවිඩය කියන්නේ හරිද ඒ කාර්යභාරය ඔයාගෙන් කෙරේ කියලා මම හිතනවා ඇඳලා ඉවර නම් මේ යටින් ලියාගන්න
පහලින් ලියන්න. යම් වස්තුවක හැඩේ වෙනස් වීම නිසා යම් වස්තුවක හැඩේ වෙනස් වීම නිසා එහි ගබඩාවන ශක්තිය යම් වස්තුවක හැඩේ වෙනස් වීම නිසා එහි ගබඩාවන ශක්තිය විභව ශක්තිය නම් වේ. එහි ගබඩාවන ශක්තිය විභව ශක්තිය නම් වේ. යම් වස්තුවක හැඩේ වෙනස් වීම නිසා එහි ගබඩාවන ශක්තිය විභව ශක්තිය නම් වේ. ඊළඟට අපි බලමු. මෙන්න මෙහෙම දෙයක්. මේ වගේ උස කුළුණක් ගැන හිතන්න. මේ වගේ උස කුළුණක් මේ උස කුළුණ මුදුනට එන්න පුළුවන්. මෙතන උස කුළුණ මුදුනට එන්න පුළුවන්. නේද? අතුරුදින් පරිපලක් තියනවා කියලා හිතන්න. ඒ කුළුණ මුදුනට එන්න පුළුවන් මිනිස්සු. හැබැයි කුළුණට ගොඩ වුණාම හරි මහන්සි. මේ කුළුණ මුදුනට ගොඩ වුණාම ඒ මිනිසුන්ට හරි මහන්සි. හරිද? ඒ මිනිසුන්ට ගොඩක් මහන්සි වුණාට ඒගොල්ල සතුව දැන් තියෙන මනු ශක්තිය. දැන් මේ පාමුල ඉන්න මිනිස්සුන්ට වඩා මේ පාමුල ඉන්න මිනිස්සුන්ට වඩා මේ උඩ ඉන්න උස ඉන්න මිනිස්සුන්ට විභව ශක්තිය තියෙනවා. විභව ශක්තිය කොහෙන්ද විභව ශක්තිය ලැබුණේ? යා මහන්සි වෙලා මේ ඇතුලේ තියෙන පරිපෙල් දිගේ මෙහෙම තියෙන පරිපෙල් දිගේ ඇවිදගෙන 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 ගිහින් ඔහොම තියෙන පරිපෙල් දිගේ ඇවිදගෙන ඇවිදගෙන ගියා. හරිද? ගොඩක් මහන්සියෙන් ඇවිදගෙන ඇවිදගෙන උතෙන්ට ගියා. හරිද? පරිපෙල් දිගේ නැගගෙන 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 ගියා මෙතෙන්ට. එයාට මහන්සි උරට යන. එයා බෑය කරපු ශක්තිය දැන් එයා තුල ගබඩාවලා තියෙනවා විභව ශක්තිය විදිහට. දැන් මේ පිහිටීමට වඩා මෙයාගේ පිහිටීම මොන වෙලා? උස වැඩි නේද? පිහිටීම වෙනස් වෙනකොට මෙතන හිටපු කෙනා මෙතෙන්ට යනකොට එයා මහන්සි වෙලා ගබඩා කරගත්ත ශක්තිය මොන ශක්තියද? විභව ශක්තිය. හිතන්න දැන් මෙයාට පුළුවන් ලේසියෙන් දැන් මොනා කරන්න? පහළට එන්නනේ. ශක්තිය වැය කරන්නේ නැතුව ලේසියෙන් එන්න පුළුවන්. ලේසියෙන් එන්න පුළුවන් පහළට. එක එක හැඩයට එන්න පුළුවන්.
उडट नगिनो वगे महंसिद मेहाट पहाल अने हरले එතකොට එයාගේ තිය මොන ශක්තිය දැන් මේ තියෙන්නේ විභව ශක්තිය මොන ශක්තිය වෙලා මේ ඉන්නේ චාලක ශක්තිය වෙනවනේ දාන්න විභව ශක්තිය තමයි චාලක ශක්තිය වෙලා මේ ඉන්නේ ඒ විභව ශක්තිය විදිහට ගබඩාවනේ කොහොමද මෙයා මහන්සියලා ගබඩා කරගත්තා ශක්තිය වැය කළා ගබඩා කරගත්තා ශක්තිය වැය කළා ගබඩා කරගත් ශක්තිය ඒ පිහිටීමේ වෙනසක් නිසා පිහිටීමේ වෙනසක් නිසා මෙයාට වඩා මෙයා සතුව තියෙන ශක්ති විභව ශක්තිය හරිද විභව ශක්තිය දැන් ජලාශයක තියෙන ජලයේ තියෙන ශක්තියට වඩා අහසේ පාවෙන බලාකුලක තියෙන විභව ශක්තිය වැඩි නේ අයියා පිහිටීම වෙනස්නේ ගොඩක් උසකනේ තියෙන සයාට නිදහසේ පහළට එන්න පුළුවන් වතුර බිඳු විදියටනේ ජල බිඳු විදියට එන්න පුළුවන් ඒ වගේ තමයි මෙයාටත් මේ තියෙන චාලක ශක්තිය උඩට යනකොට පිහිටීම වෙනස් වෙනකොට එයා තුල ගබඩා වෙන මොන ශක්තියද විභව ශක්තිය විදියට යම් වස්තුවක පිහිටීම වෙනස් වෙන විට ඒ ගබඩා වෙන ශක්තිය විභව ශක්තිය ඔය අඳින්නේ මිසරේනි මෙතන ගබඩා වෙන විභව ශක්තිය චාලක ශක්තිය තමයි වැය වෙන්නේ උඩට ගියාම විභව ශක්තිය දෙලේ ශක්තිය ගබඩා වෙන ආපහු චාලක ශක්තියක ලේසියෙන් ඉන්නේ නැහැ හරිද මං කරන් යම් වස්තුවක පිහිටීම වෙනස් වීම නිසා එහි ගබඩා වන ශක්තිය පිහිටීම වෙනස් වීම නිසා ඒ ගබඩාවන ශක්තිය තමයි විභව ශක්තිය වෙන්නේ මං කරන්නේ හරිද
අපි පහලින් ලියමු. යම් වස්තුවක පිහිටීම වෙනස් වීම නිසා 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 එහි ගබඩාවන ශක්තිය එහි ගබඩාවන ශක්තිය එහි ගබඩාවන ශක්තිය හරිද විභව ශක්තිය නම් එහි ගබඩාවන ශක්තිය විභව ශක්තිය නම් උදාහරණ පියාසර කරන ගුවන් යානය විභව ශක්තිය වැඩි තැන විභව ශක්තිය වැඩි තැනක් නේ පියාසර කරන ගුවන් යානය බලාකුලක ඇති ජලය ඒ වගේ විභව ශක්තිය දිනන බලාකුලක ඇති ජලය ගස කෑටි ගෙඩියක් ඒක නිකම්ම බිමට එන්න පුළුවන් නේ ඇයි විභව ශක්තිය තියෙන නිසා ගස කෑටි ගෙඩියක් ගස කෑටි ගෙඩියක් විභව ශක්තිය තියෙන අවස්ථා දැන් අපි ওই වාක්‍ය දෙකක් ලිවන විභව ශක්තිය ගැන ඒ වාක්‍ය දෙක එකතු කරන්න හදන්න. ඒ යම් වස්තුවක හැඩේ වෙනස් වීම නිසා ඒ ගබඩාවන ශක්තිය විභව ශක්තිය කියලා දැන් ටිකට ඉස්සෙල්ලා කිව්වා. මට මතකයි නේද? මොකද්ද කියව වාක්‍ය මට කියන්නේ? යම් වස්තුවක හැඩේ වෙනස් වීම නිසා ඒ ගබඩාවන ශක්තිය විභව ශක්තිය නම් වේ. යම් වස්තුවක පිහිටීම වෙනස් වීම නිසා යම් වස්තුවක පිහිටීම වෙනස් වීම නිසා මේ මෙතන හිටපු කෙනා අතෙන්ට ගිහිල්ලා යම් වස්තුවක පිහිටීම අනුව යම් වස්තුවක පිහිටීම වෙනස් වීම නිසා එහි ගබඩාවන ශක්තිය විභව ශක්තිය කියලා දැන් කිව්වනේ ওই දෙක එකතු කරන්නේ කොහොමද මෙන් යම් වස්තුවක පිහිටීම වෙනස් වීම නිසා හෝ යම් වස්තුවක හැඩය වෙනස් වීම නිසා හැඩය වෙනස් වීම නිසා එහි ගබඩාවන ශක්තිය විභව ශක්තියයි මේ වාක්‍ය දෙක එකතු කළා කියන්නේ යම් වස්තුවක පිහිටීම වෙනස් වීම නිසා හෝ හැඩය වෙනස් වීම නිසා එහි ගබඩාවන ශක්තිය විභව ශක්තිය නම් දැන් රතු පෑන අරගෙන අපි ඒ වාක්‍ය ලියමු මේ වාක්‍ය දෙක එකතු කරමු හරිද ඔයාගේ විභාග විභව ශක්තිය ගැන අහුවොත් ওই දෙක එකතු කරපු වාක්‍ය ඕන අපිට යන්න යම් වස්තුවක පිහිටීම වෙනස් වීම නිසා හෝ යම් වස්තුවක පිහිටීම වෙනස් වීම නිසා හෝ යම් වස්තුවක මොකද්ද වෙනස් වෙන්නේ පිහිටීම වෙනස් වීම නිසා හෝ යම් වස්තුවක හැඩය වෙනස් වීම නිසා මේ ඇදිලා තියෙන යම් වස්තුවක හැඩය වෙනස් වීම නිසා මේ එහි ගබඩාවන ශක්තිය යම් වස්තුවක පිහිටීම වෙනස් වීම නිසා හෝ හැඩය වෙනස් වීම නිසා එහි ගබඩාවන ශක්තිය විභව ශක්තිය නම් වේ. එහි ගබඩාවන ශක්තිය විභව ශක්තිය නම් වේ.
හරිද? අපි එතනින් ඒ කතාව පොඩ්ඩක් නවත්තලා තියලා හරිද? ඒ කතාව පොඩ්ඩක් නවත්තලා තියලා මේ අපි යනවා අර අම්ල බෂ්ම ටියුබ් එකට. ඔයා මෙන්න මේ වගේ ටියුබ් එකක් අරගෙන ඇති ආයතන වල. මෙන්න මේ වගේ ටියුබ් එකක්. හරිද? ටියුබ් එක නැත්තම් කරුණාකරලා හෙට එන්න. මම ඇල්ෆා කීන උදේ හතට. නැත්තම් අනිත් ආයතන වල ඉල්ල ගන්න පුළුවන් කාඩ් එක පෙන්නලා ඒකට ඉල්ල ගන්න පුළුවන් මේ මාසේ කාඩ් එක. දෙයි මේ වගේ ටියුබ් එකක්. ඊළඟ ටියුබ් එක මම මුදුරු වෙලාවකම අපෝ ගෑන තියෙන තව තියෙන ටියුබ් පෙලක් ඔයාලට කාඩ් එකේ තමයි පෙන්න කාඩ් එක පෙන්නවා මේකේ මාක් කරලා ඔය ටියුබ් එක දෙවි වේවි හරිද බලන්න දෙහි බිලින් නාරං ආදී ඇඹුල් රසට හේතුව කුමක්ද දෙහි බිලින් නාරං ආදී ඇඹුල් රසට හේතුව කුමක්ද ඔබ මේ නිබන්ධනය හෝම්වර්ක් පොතේ අලවල උත්තර ලියලා තියෙනවා නම් රතු පෑන අරගෙන හරි දාන්න රතු පෑන අරගෙන හරි දාන්න දෙහි බිරින් නාරං ආදී ඇඹුල් රසට හේතුව හරිද ඇඹුල් රසට හේතුව අම්ල අඩංගු වීම මොන අඩංගු වීමද අම්ල අඩංගු වීම අම්ල අඩංගු දෙවනි ප්‍රශ්නය අහනවා කුණු ආප සෝඩා මිල්ක් ඔෆ් මැග්නීසියා ආදී අයත් වෙන රසායනික ද්‍රව්‍ය කාණ්ඩය කුමක්ද කුණු බුලත්තිර කන කුණු ආප සෝඩා ආප පිපෙන දානෙම මිල්ක් ඔෆ් මැග්නීසියා ඒ කියන්නේ ගැස්ට්‍රයිටික් වලට බොන බෙහෙත් පෙත්ත නැත්නම් අර විකල කන එක ආදී ආයතන රසායනික ද්‍රව්‍ය කාණ්ඩය මොනවාද? බස්ම නේද? වචනේ වෙයි තියෙන්නේ බස්ම. බස්ම තියෙන්නේ. බස්ම. ඊළඟට බලන්න. උදාසීන ද්‍රව්‍යයන් මොනවා? උදාසීන ද්‍රව්‍ය කියන්නේ මොනවාද? අපි ඉස්සෙල්ල කතා කර අම්ල පස්සේ කතා කර බස්ම එහෙනම් උදාසීනේ කියන්නේ මොකක්ද ආම්ලිකවත් බාෂ්පිකවත් නොවන මොකද කිව්වේ ආම්ලික හෝ බාෂ්පික නොවන ද්‍රව්‍ය උදාසීන ද්‍රව්‍ය නම් කියන නැත්නම් ලියන්න උදාසීන ද්‍රව්‍ය කියන්නේ මොකද්ද? ආම්ලික හෝ බාෂ්මික නොවන ද්‍රව්‍ය උදාසීන ද්‍රව්‍ය නම්ද? ඊළඟ උදාසීන ද්‍රව්‍ය සඳහා නිදසුන් දෙකක් ලියන්න. දෙකක් නෙවෙයි අපි ඊට වැඩියෙන් ලියමුකෝ. උදාසීන ද්‍රව්‍ය අඹුල් රසත් නැමැති බාෂ්මික බවත් නැමැති ද්‍රව්‍ය. සීනි ග්ලූකෝස් ලුණු ජලය නේ ඔය වගේ දේවල් සීනි ග්ලූකෝස් අපි කියමු පෙට්‍රල් නේ ඩීසල් ඒව උදාසීනත් සෝරි ආම්ලිකත් නැහැ බාෂ්පිකත් නැහැ උදාසීන ලුණු සීනි ජලය පෙට්‍රල් මේ වගේ දේවල් අපි කියන උදාසීන දේවල් උදාසීන පහස්දාන් අම්ල බෂ්ම හා උදාසීන ද්‍රව්‍ය වලට වෙන් කර දක්වන්න පහස්දාන් ද්‍රව්‍ය අම්ල වෙනමයි බෂ්ම වෙනමයි ලියන්න නේද උදාසීන වෙනමයි ලියන්න
දැන් බලමු ඔයා බලන්නේ මං කියන දේවල් අම්ලද බෂ්මද උදාසීනද කියලා දෙහියුෂ මොකටද ලියන්නේ දෙහියුෂ අඹුලයිනේ අම්ලයන්නේ අම්ල කොටේ තියෙනවා හරි දාගන්න සබන් තියර ලිස්සනවා ලිස්සනවා වගේ තිත්තයි වගේ නේද एक बस्मने सबांधी रखे बस्म बस्म्या हुनु दियर हुन दियर ते वगे मने अंगिली लगे आगा मैं लिस्सरों ने अपे वगे ने वेने अंगिली अंगिली अपे ने वगे हुनु गया हुना बुलत रखा ना हुन टिका गया हुना बने चक्काल बान तीत्ताई हुनु रहम दिया मा काल बला नो दिने हैं අමුත අපි දාන්න කියන දේ නිසා අපිට පුළුවන් වුණා ඒ තිත්ත රසද කියලා බලන්න. හුන්දියද? ඒ හුන්දිය කියන්නේ බස්මියා. හරිද? අලු දියක ජලය. ලිපේ අලු දියක ජලයේ බස්මියා. හොඳට මතක තියාගන්න ලිපේ අලු බස්ම. ජලය මේ දැන් කිව්වා. උදාසීනයි කිව්වනේ. ලුණු දාවනේ. ලුණු කියන්නේ උදාසීන දයන්නේ සීනිටාවනේ උදාසීනයිනේ බිලින්යුෂ හද්ද ඇඹුල් රසයනේ ආම්ලිකයිනේ ඇඹුල නම් ආම්ලිකයි ළමන ආය මුලින්ද මම කියනවා දෙහියුෂ ආම්ලිකයි සබන්දියර හුනුදියර අලුදිය කළ ජලය බාෂ්මිකයි ජලය උදාසීනයි ලුණු උදාසීනයි සීනි උදාසීනයි බිලින් යුෂ ආම්ලිකයි හරිද ඒ ටිකත් ඉවරයිනේ මෙන්න මේ දේ ඊළඟ එකට අපිට වැදගත් अम्ल නිලිට්මස් රතු වෙනවා නිලිට්මස් මොනවා වෙනවද රතු කරනවානි හරිද බරණි කියන්නේ බස්මියා उदासीन नाम ओ रातुलिटमस वाले विनास्ते नील नीलमाय रातु रातु मान हरे दे दें बालम पाले भी नहीं प्राश्चय हाँ ने वां लिटमस सामग्र लबादे ने बार ने देही युशे अम्बुलाई अम्ले यकी अम्ले यक नंग रातु लिटमस नील पार्ट भी ना मुं वालियन हरे दे लिटमस लबादे ने बार ने वालियन नील लिटमस रातु भी ना मुं अम्ले यक निस නිලිට්මස් රතු වෙනවා විනාකිරි මොන රසයිද ඇඹුලයිනේ ඇඹුල නම් අම්ලයක් අම්ලයක් නම් ආයතලයක් වද
නිල්ලිට්මස් රතු වෙනවා නිල්ලිට්මස් රතු වෙනවා මම අර කිව්වේ සබන් ලිස්සනවා ලිස්සනවා ඒ කියන්නේ මොන වගේද ලිස්සනවා ලිස්සනවා බස්ම යන්නේ වයතලිය මොකද රතු ලිට්මස් නිල් වෙනවා ඊතලේ ගහලා ලියන්න जालय अलु लिपे अलु अन्न प्रश्न लुनुकी लुनुकी भाषम्याद उत्तरे अम्लेकूद भाषमेकूद नवीन मुखाद उदासीन उदासीन दार्शिकलदी वर्णे विनाशकरण द्रव्य वर्ण की है ना मुका केल की है दर्शक दर्शने करना दर्शने करना के दर्शक क्या केल है दर प्रश्न में अंक हत्ते नहीं एक दर्शक क्या किया ना कुमार दे दर्शक क्या केल किया है लिया गया लिया नेता नेता हर दागन बहुमत आसन हर दागन अम्लवल दी सह वर्णे विनस्करण लबन द्रव्य यागे वर्णे विनस्करण ना अम्ल वलदी सह बाष्प वलदी वर्णे विनस्करण लबन द्रव्य दर्शक नाम भी दर्शक नाम भी अरुणाकल ट्यूट के नेता हूं ඊළඟ දවසේ ටියුට් එක සම්පූර්ණ කරගන්න ඕනේ. හරි දිගින් දිගට මම ටියුට් එකත් එක්ක සම්බන්ධ වෙනවා. මේක වෙනකොට ඊළඟ ටියුට් එක එනවා. හරිද? නැත්නම් පාඩමේ භාගයක් යන්නේ නැහැ නේද? සා අනිවාර්යෙන්ම කෙරෙන්න ඕනේ. ඔබ ආයතන වලින් ටියුට් එක ඉල්ල ගන්න ඕනේ කියලා. ඒක උත්තරේ ලියලා තියන්න ඕනේ නැත්නම් අරන් ආවට වැඩක් නැහැ. මම හිතනවා මේ අහගෙන ඉන්න දෙමව්පිය ඉන්නව නම් ළමයට මේක සම්පූර්ණ කරන්න මතක් කරන්න යොමු කරන්න بس චුට්ටක් බලන්න මේ කරන වැඩ ප්‍රමාණය ආව හරිද මේ ඊට පස්සේ බලමු පහස්නාන් ද්‍රාවණ වලට දැමු ලිට්මස් කඩදාසි වල
දක්වන වර්ණ විපර්යාසය කුමක්ද? පාස්දහන් ද්‍රාවණ වල දැමු ලිට්මස් කඩදාසි වල දක්වන වර්ණ විපර්යාසය කුමක්ද? අපි බලමු. හරිද? මොනවයි ද්‍රාවණේ? අම්ල ද්‍රාවණයකට නිල් ලිට්මස් කෑල්ලක් දාලා. අම්ල ද්‍රාවණයකට නිල් ලිට්මස් කෑල්ලක් දාලා මේ අනිල කියන එක හරි වැදගත්. අම්ලයක් නිල් ලිට්මස් රතු කරයි. අම්ලයකට ද්‍රාවණයක නිල් ලිට්මස් කෑල්ලක් දැම්මම අනිවාර්යෙන් මොන වෙන්න ඕනේ? රතු වෙන්න ඕනේ. ඔයා රතු කියලා කියන නම් ඇති. රතු පාට වෙයි. ඊළඟට අම්ල ද්‍රාවණයකට රතු ලිට්මස් කෑල්ලක් දාලා. අම්ල ද්‍රාවණයකට රතු ලිට්මස් කෑල්ලක් දැම්මම රතු වල වෙනස් වෙන දෙයක් නැහැ. අම්ල කරන්නේ රතු වෙන්නේ. නිල් තිබුණොත් තමයි රතු වෙන්නේ. රතු තිබුණොත් මොනවා කරන්නේ? රතු රතුමයි. අම්ලයකට පුළුවන් නිල් රතු කරන්න. මිසක රතු වෙනස් කරන්න බෑ. හරිද? නිල් ලිට්මස් රතු පාට වේ. රතු ලිට්මස් වල වෙනසක් නැත. ඔබ ලියන්න ඕන මොකද්ද? අම්ල භාජනයකට බෑ රතු ලිට්මස් වල වර්ණ වෙනස් කරන්න. රතු ලිට්මස් වල වර්ණය වෙනස් නොවේ. රතු ලිට්මස් වල වර්ණය වෙනස් නොවේ. බෂ්මයකට රතු ලිට්මස් කෑල්ලක් දාලා ඔබ බරනි. බෂ්මයකට රතු ලිට්මස් කෑල්ලක් දැම්මා මොකද වෙන්නේ? නිල් වෙනවා. බෂ්මයක රතු ලිට්මස් කෑල්ලක් දැම්මම නිල් වෙනවා. හරිද? එතකොට උත්තරේ ලියන්න ඕන නිල් පාට වෙයි. හැබැයි බෂ්මයකට නිල් ලිට්මස් කෑල්ලක් දැම්මොත් බෂ්මයකට පුළුවන් රතු නිල් කරන්න විතරයි, නිල් වෙනස් කරන්න බෑ. බෂ්මයක ලිට්මස් වල බාෂ්මික වර්ණය නිල් පාට. බෂ්මයකට කරන්න පුළුවන් රතු නිල් කරන මිසක නිල් වෙනස් කරන්න බෑ. එහෙනම් නිල් පාට වෙනස් නොවේ. බෂ්මයකට බෑ නිල් පාට වෙනස් කරන්න. නිල් ලිට්මස් වල වර්ණය වෙනස් නොවේ. හරිද? නිල් පාට වෙනස් නොවේ. ඊළඟට බලන්න උදාසීන ද්‍රාවණයට දමු නිල් ලිට්මස් වල. උදාසීන ද්‍රාවණයට දමු නිල් ලිට්මස් වල. උදාසීන වලට කොහොමවත් බෑනේ. නිල් වලවත් රතු වලටවත් ලිට්මස් වල වර්ණ වෙනස් කරන උදාසීන වලට බෑ. එහෙනම් උදාසීන ද්‍රාවණය නිල් ලිට්මස් දමු නිල් නිල්ම තමයි. නිල් පාට වෙනස් නොවේ. උදාසීන ද්‍රාවණයට රතු ලිට්මස් දමු විට රතු පාට වෙනස් නොවේ. උදාසීන ද්‍රාවණය වලට බෑ ලිට්මස් වල වර්ණ වෙනස් කරන්න. හරිද? එහෙමනම් එතනදී තියෙන තව දෙවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. අපි ඒක ඊළඟ දවසට තියලා අද දවසේ අපේ වැඩ අවසන් කරන්න සූදානම්. මම ආයෙ වතාවක් ඔයාලට මතක් කරනවා. ඊළඟ දවසේ මම ඔයාලට මතක් කරනවා මේ ගිණුම් මංකේට හෝ එහෙම නැත්නම් අර ආයතන තුනට මම කියartifactId ගෙවීම් කළ ටියුට් එකත් සම්පූර්ණ කරගෙන ආයත මාත් එක්ක සම්බන්ධ වෙන ඇල්ෆා ආයතනයේ හිටුදී මම ඉන්නවා හතට ගෙවීම් කරපු නැති ළමයි එන්න කාඩ් එක ගන්න පුළුවන්. ටියුට් එක ගත්තේ නැත්නම් ළමයි ඒ කට්ටිය එන්න ටියුට් එක ලබා ගන්න පුළුවන්. හරිද? සියලුමයි එන්න ඇවිල්ලා ඒ අඩුපාඩු සම්පූර්ණ කරගන්න. හරිනේ? ඊට බදාදා උදේ 7ට මම එනවා. එහෙනම් ඔබට සුබ රාත්‍රියක්.